ඔබට පේනවා ඇති අද ඒගොල්ලෝ එකතු වෙනවා රොයල් වික්‍රමසිංහ හරහා සජීව ප්‍රේමදාසට හරහා. ඒවැය නිකන් අර සැලොන් දොරවල් වගේ ඕපන් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ දේශපාලනේ එහෙම තමයි. ඒගොල්ලෝ හිතනවා දැන් පියල් ඉශාන්තව ගත්තහම ඔක්කොම හරි. රංජනෝ බඳුලෝ ගත්තහම ඔක්කොම හරි. ඒකනේ අර ඊයේ පොඩි ෂෝ එකක් දැම්මේ. මේක තමයි වෙන්න ඕන වැඩේ. ඒ කියන්නේ නම් මාලිමාවේ අපි හොඳටම සතුටුයි. මේ ඉර හරියටම ගැහිලා බෙදෙන්න ඕන. කලින් මේ ඉර ගහගන්න ගියාම ගම්වල තමුන්නාසලටත් තිබුණා පොඩි පොඩි බොදවීම. ඇයි? මොන දැන් UNP එකේ නායකයෝ UNP එක්සත් ජාතික පක්ෂය ඒගොල්ලෝ එක විදිහක්. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා. ඒගොල්ලෝ ටිකක් අර ගම්වල අර මේ නික හිටන් හිමිති අය පුවත් පොහොසත්කම් තියෙන අය ඒගොල්ලෝ ව්‍යාපාර කරන අය ඒගොල්ලන්ට තමයි පුළුවන් රට හදන්නේ පැත්තේ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UNP කැඩිලා 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදුනට පස්සේ ඒක ආවෙම නිකන් ගමේ ජනතාවත් එක්ක සග වෙද ගුරු ගොවි කම්කරු පංචවහා බලවේගයත් එක්ක. නම කියනකොට තේරෙනවනේ ගමේ සාමාන්‍ය මිනිස්සු ගමට නායකත්වය දෙන්න පුළුවන් ප්‍රජා නායකයෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණු බ්‍රෑන්ඩ් එක තමයි ඒගොල්ලෝ දේශීය ආර්ථිකයක් විශ්වාස කරනවා. විකුණපු දේ අර ඒ කාලේ බණ්ඩාරනායක මහත්තයා කාලෙත් මැතිනිගේ කාලෙත් විදේශීය සමාගම් වලට දීලා තිබුණු දේවල් යලි පවර ගත්තා. තෙල් සංස්ථාව එහෙම එහෙම එකක්. කරුණායි ගුවන්තොටුපළ කියන්නේ එහෙම එකක්. ෂෙල් සමාගම කියන්නේ එහෙම එකක්. 94 අපි දන්න කාලේ චන්ද්‍රිකාල එහෙම විකුණපු දේවල් ගත්තේ නැහැ. තිබ්බ දේවල් ත්‍වික්කට. හැබැයි අතීතයේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුණා නිකන් ප්‍රතිරූපයක්. ඒගොල්ලෝ දේශීයයි. දේශීය ආර්ථිකයක් විශ්වාස කරනවා. විකුණන්නේ නැහැ. ඒත් මේ බෙදීම තමයි පහුගිය කාලේ නිකන් ගම්වල තිබ්බේ. ඒක නිසානේ එද ශ්‍රී ලංකා UNP කියලා බෙදුනහම සමහර ඇයි හොඳයි ගම් පවත්වන්නේ නැත්තේ නෑදෑ ගනුත් අතහරිනවා මගුල්තුලාවක් කියන්නේ නැද්ද සමහරලාට එහෙම තිබුණා මම ඔබට මේ ඇත්තම සිද්ධියක් කියන්නම් මගේ ගමේ ඔබ දන්නවා මම පිපුරි 1977 මැතිවරණයේ ජයග්‍රහණය කරලා එක ගෙදරක ඒ ගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටේ ගයක් තිබුණා ඊට අල්ලපු ගයක් තිබුණා ඒ UNP අර ඇරියස් එකත් එක මොකද කරේ අර ශ්‍රී ලංකාවේ කෙනාගේ ගෙදර කෙරවලේ තිබුණ ලයිට් කණුවක් ඒ ලයිට් කණුව ගහලා කොළ කොටියක් දැම්මා. ඕකට ඊට පස්සේ ගහගෙන වැඩ ගොඩක් වෙලා මන් දන්නවා අවුරුදු 15ක් යනකම් ඒ ගෙවල් දෙක අතර වතුරු වීදුරුවක්වත් හුවමාරුනේ නැහැ. මටත් මතක ඇති කාලේ පස්සේ කාලෙක තමයි යන්තම් වෙයි මගුල් තුලාවකටවත් ඒට මෙහෙට යන්න පටන් ගත්තේ. ඒ තරම් බෙදීමක් විරසකයක් ශ්‍රී ලංකා UNP කියලා හදලා තියෙනවා. ඔය UNP කිව්වට පස්සේ කාටත් ඔළුවේ තියෙන චරිතේ තමයි ජේ.ආර්. ජයවර්ධන. ඩී.එස්. සේනාරංගගේ නඩු සේනාරංගගේ ජෝන් කොත්ලාවල වගේ කට්ටිය UNP කිව්වට කට්ටියට මතකත් නැහැ වැඩි එහෙම නැහැ. ජේ.ආර්. තමයි චරිතේ. ඒ කියන්නේ අර මොකද රට විකුණන කිසිම ආකාරයක ජනතාවගේ අයිතිවාසිකමකට අහුම්කම් දෙන්නේ නැති නේද? ඉතාලම දෘඪ UNP කිව්වහම එන අරගල හදපු ප්‍රතිරූපී නායකයා තමයි ජේ.ආර්. ජයවර්ධන. ඒ ජේ.ආර්. ගෙනාපු ජේ.ආර්. ගෙන් පස්සේ පක්ෂ නායකත්වය අරගෙන දෙන්න කියලා එයාගේ බෑනන්ඩියව ගෙනව දේශපාලන 1977 ඒ ගෙනා තමයි රනිල් වික්‍රමසිංහ. ඒක නිසා UNP කිව්වහම අද නිකන් ඒකේ සියලු ලක්ෂණ සහිත කෙනා තමයි රනිල් වික්‍රමසිංහ. ඒකනේ රනිල් ඇවිල්ලා මොන ඡන්දේ පෙරදුනත් විකුණන එක අතහරින්නෙත් නැහැ. මිනිස්සු කියනවා විකුණන්න එපා කියලා. මේ ළඟදී ඇත්තටම සමීක්ෂණ වාර්තාවක් අපිට හම්බ වුණා UNP එකට ඡන්ද දෙන්න බලාගෙන ඉන්න මිනිස්සුන් ගිනොත් සිර 46ක් විකුණන එකට විරුද්ධයි. ගහන්නේ UNP එක තමයි. හැබැයි ඒගොල්ලෝ විරුද්ධයි විකුණුවාට. රනිල් තමන්ට බලය තිබ්බා නැත ආණ්ඩු වැටුණා විකුණන එක අතහරින්නේ නැහැ. ඔයගොල්ලෝ මතක නම් 2001 2004 කාලේ විකුණලා අන්තිමට වතුරත් විකුණන්න ගත්තා. වැව් විකුණන්න ගත්තා. ඒ වෙලාවේ අපේ ගොවි සංගම් සාමාන්‍ය ජනතාව වැව් වටේ අත්වැල් බැඳගෙන මහා දම්බලක් හදාගෙන තමයි ඒ ක්‍රියාවලිය පරාජයටපත් වෙන්නේ. රට බෙදලා හරි ගමන්නේ පාලනය අරගෙන යන්න පුළුවන් නම් එයා ඕකේ. ඒක නෙවෙයි. එටිල් සංවිධානයත් එක්ක ගිවිසුම් ගැහුවානේ. අවුරුදු 5කට උතුරු නැගෙනහිර එකතු කරපු උතුරු නැගෙනහිර ඒ පාලනය එටිටි කර දෙන්න එයා කටයුතු කරමින් හිටියා. ඒක තමයි කියන්නේ අන්තර්වාර ස්වයං පාලන අධිකාරිය කියලා. ඒක රයිල් වික්‍රමසිංහ කාලේ තමයි අර මිලෙනියස් විදි පාවා දීම සිද්ධ වුනේ. එක පැත්තකින් විකුණනවා රට ගැන කිසි ඇඟීමක් නැහැ, මිනිසු ගැන තෙතමනයක් නැහැ, අධ්‍යාපනය විකුණනවා, සෞඛ්‍ය විකුණනවා, ඒ යගේ හැටි. 2015 පස්සේ බලයක් හම්බුණා අයෙත් ඒ වගේ. ඒ කාලෙත් ඒ වගේ විකුණන්න පුළුවන් මොකද්ද වික්කා. ඕගලන්ට මතක නම් කොයිද හම්බන්තොට වරාය. වරායෙන් වැඩක් ගන්න ප්ලෑන් එකක් ගහන එක වෙන කතන්දරයක්. හැබැයි වික්ක විතරක් නෙවෙයිනේ වික්කට පස්සේ තියෙන සන්තෝෂේ. hina වෙවි තමයි චෙක් එක ගත්තේ.
ඒ රනිල් වික්‍රමසිංහ. එතකොට ඒ රනිල් වික්‍රමසිංහව නායකයා කරගෙන පොහොට්ටුවෙන් ඡන්දගත්ත මන්ත්‍රීවරු පෙළ ගැහිලා යනවා කියලා කියන්නේ කොහොමද ඒ වැඩේ? දැන් මං හිතන්නේ පහුගිය 2020 විතර මේ බෝබිටිය මතුගම එහෙම ඇවිල්ලා ඒ මන්ත්‍රීවරු කියපු දේවල් ආය අහන්න පුළුවන් නම් හොඳයි නේද? විදුරේ කුණායක, පියල් නිශාන්ත, ඔය අනුප පස්කුව මට හිතෙන්නේ යන හැටි රෝහිතත් යයි වගේ. මොකද අර අනුරාධපුරේ චන්ද්‍රසේනත් ගියා කියලා කියන්නේ ආය කතා ටිකක් නැහැ රෝහිතයි ජුනියත් යනවම තමයි. යන්නේ උණ්ඩ ගන්නකුත් නැහැ, ගන්නේ උණ්ඩ ගන්නකුත් නැහැ. සාමාන්‍යයෙන් තියෙන ලැජ්ජාව කියලා ඒ මොකක්වත් නැහැ. යන්නේ උණුත් එහෙමයි, ගන්නේ උණුත් එහෙමයි. ඔය 2015 19 20 කාලේ මම පාර්ලිමේන්තුවේ ඉන්නකොට ඒ කාලේ කංචන විජේසේකර, ශිහාන් සේමසිංහ වගේ කට්ටිය විපක්ෂයේ හිටියේ. ටීවී සංවාදවලට ඇවිල්ලා අපිට එල්ල කරපු චෝදනාවක් තිබ්බේ ඒ කාලේ. ආවේ අපි ආවහම ඉතින් උඩ පැන පැන ඒගොල්ලෝ අපිට ගහපු එකක් තමයි අපිට කිව්වා රතු වලි පැටව කියලා. මොකටද? අපි රණේට උදව් කරලාද? නෑ. අපි කරපු එකම වැඩේ තමයි 2015 දී රාජපක්ෂ පාලනය පරාජයට පත් කිරීම සඳහා වෙනම වේදිකාව ඉදගෙන කටයුතු කළා. අපි කිව්වා රාජපක්ෂ පරද්දන්න වැඩ කරන්න. අපි ඇත්තටම ප්‍රසිද්ධිය කිව්වෙත් නෑ සිරිසේන ඡන්ද දෙන්න කියලා. අපි අර කිව්වේ අපිට මතක නම් ඒ කඩේ බඩු ෂුවර් නෑ නේද? මේ කඩේ බඩු පර නෑ කියලා කියලා අපි සිරිසේන ඡන්ද දෙන්න කිව්වේ නෑ. අපි කිව්වා රාජපක්ෂට පරද්දන්න වැඩ කරන්න කියලා. එහෙම කිව්වම සිරිසේනට තමයි දිනන්න කියලා අපි දන්නවා. නමුත් අපි එහෙමත් කරේ නෑ. ඊට පස්සේ 2015 ජනවාරියට ජනාධිපතිවරණ තියලා ඒ අවුරුද්දේ මතක අගෝස්තු මාසයේ වගේ මහමැතිවරණ ආවා. ඒ මහමැතිවරණදී අපි එතකොට අපි ජාතික ජන බලවේග හරි බාලිමාවරි අදලා තිබුණේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හැටියට තරඟ කරලා අපි මන්ත්‍රීවරු 6 දිනක් පත් වුණා. ඔච්චරයි. එතනින් එහා විපක්ෂණ ගියා. ඒ කාලේ ශ්‍රී ලංකාවයි UNP එකතු වෙලා සංධානගත වෙච්ච නිසා ඒගොල්ලන්ට ආණ්ඩුව හැටි ඉන්න සිද්ධ වුණා. ඒෙන් කැලලක් කැඩලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා නායකත්වයෙන් ඔය 50 ගණන් විතර විපක්ෂ වාර්ණ හිටියේ. අපි ඒක විපක්ෂයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ කණ්ඩායමයි අපි සම්බන්ධ මහත්තයාගේ නායකත්වයෙන් යුක්ත දෙමළ සංධානය විතරයි. ඉතින් ඔන්නෝම තියෙන කාලේ තමයි අපිට අර චෝදනාව කරේ. මට ඉතින් කංචනයි ශිහානොයි නේද ඒ ටීම් එක ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ළඟ අර වැඳ වැටෙනකොට අරකට මතක් වුණා. අපිට මේ කිසිම දේශපාලන අය හොදයියක් සම්බන්ධයක් නැති අපිට එහෙම චෝදනා කරපු ඒ කට්ටිය අද ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ කැබිනට් එකේ ඉන්න තරක් නෙමෙයි පොදුජන පෙරමුණෙන් පොහොට්ටුවෙන් තීන්දුවක් අරන් ඉන්නකොට වෙන අපේක්ෂකයෙක් දානවයි කියලා ඒව වැඩක් නැහැ කියලා රනිල්ට ගිහිල්ලා ජැක් එක ගහලා තියෙනවා. ඉතින් දැන් ගම්මුල ආයතන කවුරු ඉන්න ඕනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි පොහොට්ටුවේ හරි කියලා ඒක බදාගෙන අද හවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවක් ගත්තොත් රනිල් වික්‍රමසිංහ උදව් කරන ඕන කියලා නායකයෝ ඔවදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ওই පක්ෂය කියන එක දැන් ඉතුරුලා තියෙන එකෙන් මොන තීන්දුවක් ගත්තද වැඩක් නැහැ. ඕක මං හිතන්නේ දැනට අපිට පේන හැටි නෑ. කැලේ තුනකට ඉතුරු කැඩලා ඉන්නේ චුට්ටයි. ඕකත් තුනකට කැඩලා. එතකොට අර දැන් කලින් අර තිබුණු රට විකුණන්න නැති දේශීය ආර්ථිකයක් හදන නේද? දේශීයත්වයේ අගය කරන සංගවිදගුරු ගෝවිකම් කරු පංච මහා බලවේගය ඉස්මුතුනේ තබාගත් ඒ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන මොකද වෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දියණුවක් විතර කැඩලා කෝට්ටු බවට පත් වෙන්නේ. ඒ පාක්ෂිකය මනෝභාවය ගැන මොකද ඒගොල්ලෝ කියන්නේ? ඒගොල්ලන්ට ඒවා වැඩක් නැහැ. ඒගොල්ලන්ට වැඩක් නැහැ. මොකද ඒගොල්ලන්ට වැදගත් වෙන්නේ ඒගොල්ලන්ගේ වරප්‍රසාද සහිත ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්ද? එච්චරයි. ඒක රනිල්ගෙන්ද දැන් නිකන් හිතන්න. ඔය රනිල් ළඟට කට්ටිය ගියාම සාගල් ළඟ දෙකට නැවෙන්න ඕනනේ. මොකෝ? ඔය එන එකෙක්වත් රනිල් සාගල්ට වඩා උඩින් තියනවද? නෑ, ඔක්කොම සාගල් යට කරලා තියන්නේ. ඉතින් රනිල්ටයි සාගල්ටයි දෙන්නටම කොඳු කඩාගෙන ඉන්න තත්වයකට අර මන්ත්‍රීවරු ඔක්කොම පත් කළා. හරි, එතකොට දැන් ඉතුරු වෙච්ච සෙට් එක හරිද? ඉතුරු වෙච්ච සෙට් එක මෙහෙමයි. ඔය නාමල් රාජපක්ෂ අතුරු පුංචි කණ්ඩායමක් ඉතුරුලා තියෙන්නේ. ඒගොල්ලොත් මේ රටට ආදර නිසා නෙමෙයි. නාමල්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ගත්ත තීන්දුවක් නිසා ආයේ මේ රට හරි පාක්ෂික වෙන හිතලා ගත්ත තීන්දුවක් නෙමෙයි. ඒ තීන්දුව රට කට්ටිය කැමතුනේ නැහැ. නාමල්ට අනාගතයක් හදන්න මොකටද? අපි මේ අපේ මන්ත්‍රී ගන්න නැති කරගන්න කියලා ඒගොල්ලෝ කිව්වා. මේ ඔක්කොම උඹට පේනවා ඇති මේ මේවා මේ විදිහට වෙන එක හොඳයි. දැන් මේ බලය ගිලිහෙන්න අන්තිම මොහොතේ හරි මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්න ඕනේ. මේගොල්ලන්ගේ මචරකම්, කුණුකම් නේද? මේ දින මිනිස්සු ගැන හිතන්නේ නැති දේවල් සේරම එකින් එක එළියට එන්න ඕන. යන්නේකොට තමයි තාමත් අර පැරණි පක්ෂ බදන් ඉන්න කවුරු හරි ඉන්නවා නම් දැනෙන්නේ මේ මොනතරම් මචර දේශපාලන මෙරට ක්‍රියාත්මක වුණේ කියලා. ඇත්තටම මේ වුන්දලා රට පාලනය කරපු විදිහ අනුව රට මේ ගාණෙන් හරි බේරලා තියෙන එක ලොකු දෙයක් කියලා කියන්න පුළුවන්. මේක රටේ තියෙන මොකක් හරි වාසනාවකට මේ ගාන්ට හරි ඉතුරු වුණා. එහෙම නැත්නම් කරගෙන ආපු දේවල් වල හැටියට අපි එක දවසක් නිින්දෙන් නැගිනකොට මුළු රටම විකුණලා තියෙන තිර දිප්පා. කොහොමද රට කියලා කියන්නේ වරාය ගොන්තරපොළවගේ වැදගත් තැනට විකුණලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ දැන් ඔය දැන් මේ දවස්වල උත්සාහ කරමින් යන ටෙලිකොම් එක විකුණන්න. විදුලි මණ්ඩලය විකුණන්න. අද මන්නාර මෙතන වැදගත් දිනක් ටිකක් තියෙනවා විකුණන්න. NLDB එකේ පස්සක් පස්සක් දෙපාර්තමේන්තුවේ තියෙන ෆාම් ටික විකුණන්න.
විකුණන්න පුළුවන් හැම එකක්ම විකුණනවා. ඒ විකුණනවා කියලා ප්‍රසිද්ධිය කියලා තියෙයි තමයි අර සෙට් එක කියලා රණිර ජැක් එක ගන්න.